ඔයාලටත් exam paper එක ලියනකොට වෙලාව මදි වෙලා තියෙනවද? කොච්චර හිතුවත් ඉක්මනට ලියන්න බැරිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියන්න යන්නේ exam paper එක වේගෙන් ලියන්න පුළුවන් ක්‍රම හතක් ගැන. ඉතින් ඔයාලට exam paper එක ලියනකොට විතරක් නෙමෙයි. ඔයාලගේ අත්අකුරු ලියන වේගය වැඩි කරගන්නත් මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි. එහෙනම් වැඩි කතා නැතුවම අපි යමු අද වීඩියෝ එකට. පළවෙනිම දේ තමයි ඔයාලා කෙට්ටු උසාකුරු ලියන්න පුරුදු වෙන්න ඕනේ. අපේ මේ අත හැඩ ගැහිලා තියෙන ඇඟිලි ඉහළ පහළ කරන්න පුළුවන් විදියට. ඔයාලා දැන් කරලා බලන්න ඔයාලට ඇඟිලි ඉහළ පහළ කරනකොට ලේසියෙන් ඇඟිලි ඉහළ පහළ කරන්න පුළුවන්. හැබැයි අපේ මේ ඇඟිලි දෙපැත්තට කරන්න අපිට ටිකක් අමාරුයි. ඊට වඩා ලේසියෙන් අපිට ඇඟිලි ඉහළ පහළ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අකුරු ලියනකොට ඇඟිලි ඉහළ පහළ යන විදියට කෙට්ටු උසාකුරු ලියන්න පුරුදු වුණොත් එහෙම එතකොට ඔයාලට ඇඟිලි හසුරවන්න ලේසි නිසා වේගයෙන් එහා මෙහා කරන්න පුළුවන් නිසා අත්අකුරුත් වේගයෙන් ලියන්න පුළුවන්. ඔයාලා රවුම් අකුරු, කොටු අකුරු, ඇලේට ලියන අකුරු වගේ එක එක හැඩාකුරු ලියන්නේ නැතුව කෙට්ටු උසාකුරු ලියන්න පුළුවන් වුණොත් එහෙම එක්සෑම් එකේදීත් ඔයාලට පේපර් එක වේගෙන් ලියන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔයාලා අත් අකුරු තරඟයකට වගේ යනවා නම් අකුරු ලස්සනටම ලියන්න ඕන අවස්ථාවක් තියෙනවා නම් විතරක් ඔයාලට පුළුවන් අකුරු හැඩ කරලා ලියන්න. එහෙම නැතුව එක්සෑම් එකේදී වගේ ඔයාලා මේ කෙට්ටු උසාකුරු ලිව්වා කියලා වේගෙන් ලිව්වා කියලා ඔයාලගේ අකුරු අපහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් අකුරු ඉක්මනටම ලියන විදිය ඉගෙන ගන්න ඕනේ නම් කෙට්ටු උසාකුරු ලියන්න ට්‍රයි කරලා බලන්න. දෙවෙනි එක තමයි ඔයාලා අකුරු ලියනකොට අතේ මැණික් කටුවත් එක්කම ඔයාලගේ අතත් එහා මෙහා කරන්න පුරුදු වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි අකුරු ලියනකොට අපේ අතේ මැණික් කටුව විතරයි එහාට මෙහාට කරන්නේ. හැබැයි ඔයාලා ඒ විදියට කරන්න එපා. ඔයාලා අනිත් දවසේ අකුරු ලියනකොට ඔයාලා අකුරු ලියාගෙන යන වේගේ ඒකාකාර වේගෙම ඔයාලගේ අතත් එහා මෙහා කරන්න. එතකොට ඔයාලගේ අතේ වලලු කරට දැනෙන පීඩනය අඩුයි. එතකොට ඔයාලට වේගෙන් අකුරු ලියන්නත් පුළුවන්. ඉතින් ගොඩක් නංගිලා මාලිලා අකුරු ලියනකොට කරන්නේ අත මේසේ එක තැනකට සද කරගෙන මැණික් කටුව විතරයි එහාට මෙහාට කරන්නේ. එතකොට තමයි ඔයාලට අකුරු ලියන්න ගොඩක් වෙලා යන්නේ. ඉතින් අනිත් දවසේ ඔයාලට වේගෙන් අකුරු ලියන්න ඕනේ නම් ඔයාලා අතේ මැණික් කටුව විතරක් එහාට මෙහාට කරන්නේ නැතුව ඔයාලගේ අතත් ඒකම ඒකාකාර වේගෙන් එහාට මෙහාට ගෙනියලා පුරුදු කරගන්න. තුන්වෙනි එක තමයි ඔයාලා අකුරු ලියන්න පාවිච්චි කරන පෑන අල්ලනකොට ඒක සැහැල්ලුවෙන් අල්ලන්න. අකුරු ලියන්න පාවිච්චි කරන පෑන කොයිම වෙලාවකවත් අද තද කරලා අල්ලන්න එපා. එතකොට ඔයාලගේ අතේ මාංශ පේශී වෙහෙසෙනවා වැඩි. එතකොට තමයි ඔයාලට ලියන්න වෙලා යන්නේ සහ ටිකක් ලියාගෙන යනකොට අත රිදෙන්න ගන්න. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාලා ලියන පෑන ගොඩක් සැහැල්ලුවෙන් අල්ලන්න. ගොඩක් වෙලාවට අපි ඒ ලියන පෑන තදින් අල්ලන්නේ ඒ පෑනේ ග්‍රිප් එක අතේ අහුවෙන තරමට නැති වුණාම. ඒ කියන්නේ අපි පෑනේ අතට අහුවෙන කොටස ගොඩක් පොඩි නම් අපි සැහැල්ලුවෙන් අල්ලුවොත් එහෙම අපිට පෑන හරියට හසුරවන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි පෑන තදට අල්ලන්න පුරුදු වෙන්නේ. ඒක නිසා ඔයාලා අනිත් දවසේ ඔයාලගේ අකුරු ලියන්න පෑනක් තෝරගන්නකොට ඒ පෑනේ ග්‍රිප් එක ගොඩක් පොඩිත් නැති, අකුරු ලියන්න අමාරු වෙන තරමට ගොඩක් ලොකුත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ ග්‍රිප් එකක් තියෙන පෑනක් තෝරගන්න. ඒ වගේම තමයි ඔයාලා ලියන්න පෑනක් තෝරගන්නකොට ස්මූත් විදියට ලියවෙන පෑනක් තෝරගන්නත් ඕනේ. අපි තෝරගන්න පෑනේ උස, පළල, ලස්සනට වඩා ගොඩක් වැදගත් වෙන්නේ ඒ පෑන කොච්චර ස්මූත්ව ලියවෙනවද කියන එක. ඒ කියන්නේ ඔයාලා ඒ පෑනෙන් අකුරු ලියනකොට පෑන කොලේ උඩ කොච්චර ලේසියෙන් එහා මෙහා යනවද කියන එක. ඉතින් මේකත් බලපානවා අපේ අකුරු ලියන වේගය වෙනස් වෙන. ඉතින් අපි ඒ පෑනෙන් අකුරු ලියනකොට එක අකුරක් ලිව්වම පෑනේ තීන්තේ කොලේට ඇලවිලා වගේ පෑනත් එක්ක තද වෙලා තියෙනවා නම් ඔයාලට පෑන එහා මෙහා කරන්න අමාරුයි නම් ඔයාලට අකුරු ලියන වේගය ටිකක් වැඩි වෙනවා. ඉතින් එතකොට ඔයාලට අකුරු ලියන්න වෙලා යනවා වැඩි නිසා ඔයාලට වෙලාව මදි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනිත් දවසේ ඔයාලා පෑනක් තෝරගන්නකොට මේ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟ එක තමයි ඔයාලා අකුරු ලියනකොට ඔයාලා අල්ලන පෑන ඔයාලගේ අතට පහසු වෙන විදියට අල්ලගන්න. ඉතින් අපි ලියනකොට අපේ අත හරිම පහසුවෙන් තියෙන්න ඕනේ. අපි පහසු විදියට අත තියන් හිටියම තමයි අපිට ඉක්මනට ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා පෑන අල්ලනකොටත් ඔයාලගේ අතට අපහසුවක් දැනෙන්නේ නැති වෙන්න පහසුවෙන් පෑන අල්ල ගන්න ඕනේ. එතකොට ඔයාලට වේගෙන් ලියන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉක්මනට ලියනකොට ඔයාලගේ අත ඉක්මනටම රිදෙන්න ගන්නවනම් ටිකක් වෙලා ගියපු ගමන් අත රිදෙනවනම් ඔයාලා පෑන අල්ලන විදිය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඒකෙන් ඔයාලට අර අත රිදෙන එක ටිකක් අඩු කරගන්න පුළුවන්.
ඔයාලගේ අතට පෑන අල්ලන්න පහසු විදිය මොකක්ද කියලාත් හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයාලා ලියන කොලේ එහෙමත් නැත්නම් පොත තියෙන පැත්ත පොඩක් වෙනස් කරලත් ඔයාලගේ අතට පහසුවක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලා ඉන්න ඉරියව්ව. ඉතින් මේකත් ඔයාලගේ අකුරු ලියන වේගෙ වැඩි කරන්න වගේම අඩු කරන්නත් හේතු වෙනවා. ඔයාලා අකුරු ලියනකොට මේසෙට නැමිලා ඔළුව ඔයාලා එළියන කොලේ හා පැත්තෙන් තියාගෙන නම් ඉන්නේ ඒක ඔයාලගේ ඇස්වලට බෙල්ලට කොන්දට හොඳ නෑ වගේ තමයි ඔයාලගේ අකුරු ලියන වේගය අඩු කරන්නත් හේතුවක් වෙනවා. ඉතින් ඔයාලා හැමතිස්සෙම අකුරු ලියනකොට කොන්ද කෙලින් කරගෙන වාඩි වෙලා දන හිස් දෙක නැවෙන විදියට තියාගෙන කකුල් දෙක බිම තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලගේ වැලමීට දෙකත් නවාගෙන ඉන්න ඕනේ ඔයාලා අකුරු ලියනකොට. ඉතින් ඔයාලා අකුරු ලියන අත විතරක් නමාගෙන අනිත් අත බිමට දිග අරගෙන හිටියත් ඔයාලට ලියන්න ටිකක් වැඩිපුර වෙලා යනවා. ඔයාලට මේ ඔයාලට ගැළපෙන ඉරියව්ව හරි ඉරියව්ව ටිකක් ඔයාලා පුරුදු කරලා බලන්න ඔයාලටම තේරෙයි ඒකෙන් ඔයාලට ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔයාලා මේ විදියට හරි ඉරියව්ව පාවිච්චි කරාම ඔයාලට අකුරු වේගෙන් ලියන්න පුළුවන් වෙනවා. හත්වෙනි සහ අන්තිම කරුණ තමයි ප්‍රැක්ටිස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ අකුරු වේගෙන් ලියන එක දවසින් පුළුවන් වෙන්නේ නැහැ. ඔයාලා එක්සෑම් එකට කලින් දවසේ මේ වීඩියෝ එක බලලා එක්සෑම් එකට ගිහිල්ලා මේ වීඩියෝ එකේ මම කියලා දීපු විදියට අකුරු ලියන්න ට්‍රයි කරාට ඔයාලට එක්සෑම් පේපර් එකේදී වේගයෙන් අකුරු ලියා ගන්න බැරි වෙයි. ඔයාලා මේක gederdi හොඳට දවස් කිහිපයක් සති කිහිපයක් මාස කිහිපයක් තිස්සේ පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට එක්සෑම් පේපර් එකට ගිහිල්ලා වේගයෙන් අකුරු ලියන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාලා අකුරු ලියන විදිය මම කියපු විදිහට එකපාරටම වෙනස් කරලා එක්සෑම් එකේදී මුලින්ම එහෙම ලියන්න ගත්තොත් එහෙම ඔයාලාගේ අත ඉක්මනටම රිදෙන්න ගනි. ඉතින් ඒක නිසා ඒ වැඩේ කොහොමවත් කරන්න එපා. අර මම ඔයාලට කියපු ඉරියව්ව වගේ එක එහෙම එකපාරින් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මම කියපු විදිහට අකුරු ලියන එක කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට වේගයෙන් අකුරු ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් ඔයාලා ගෙදරදී පාස් පේපර්ස් කරනකොට එහෙමත් නැත්නම් අර පාඩම් කරපු ඒවා ලියනකොට අන්න ඒ වගේ දේවල් වලදී අර මම කියපු විදිහට අකුරු ලියලා පුරුදු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා ඔයාලගේ අත් අකුරු ලියන වේගය වැඩි කරගන්න පුළුවන් ක්‍රම හතක් ගැන. මම හිතනවා අද වීඩියෝ එකත් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේකට like කරලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.